මහා සංඝරත්නය ප්‍රමුඛ හින්දු එවගේම බෞද්ධ කිතුණු ජාතියාගම් බේදෙන් තොරව සිංහල දෙමළ සිළු දෙනාම අද අපි මේ ස්ථානට රැස්ුනේ ඉස්බුල්ලාගේ සහරාන්ලා බිහි කරන ප්‍රයිවට් ලිමිටඩ් කැම්පස් එක වහාම රජයට පවරා ගන්න විශේෂයෙන්ම අභ්‍යවකාශ තොරතුරු ගවේෂණය පිළිබඳ මධ්‍යස්ථානයක් බවට මේ පත් කරන්න කියන එක තමයි අපි ඉල්ල හිටින්නේ. ඒ අනුව එල්ලීම සඳහා විවිධ පළාත්වලින් මහා සංඝයා වහන්සේ වැඩියා. ඒ වගේම මේ ප්‍රදේශයේ හින්දු එවැගේම දෙමළ ජනතාව මේ සඳහා එකතු වුණා. ඒ හැම දෙනාම එකතුව අපි අද පළමු පියවර හැටියට මඩකලපු නගරයටම පැමිණිලා මේ දෙන පණිවිඩය තමයි අද හිස්බුල්ලා අපට ආඥානිකුත් කරන්න පටන් අරන් තියෙනවා. කොහොම හරි විශ්වවිද්‍යාලය පටන් ගන්නවා කියනවා. අපි හිස්බුල්ලාට කියන්නේ ඔබ විශ්වවිද්‍යාලය පටන් ගන්න කලින් සෞදි අරාබියෙන් කටාර් රාජ්‍යයෙන් මුදල් ලබා ගත්ත විදිය අද කියන්න. රනිල් වික්‍රමසිංහගේ සරණින් 2017 ගෙනාපු විදේශීය මුදල් විනිමය පනත මගින් අද ඒ මුදල් පිළිබඳ කිසිවක් අපට විමසන්න බැහැ. ඕනම ත්‍රස්තවාදී කණ්ඩායමකට රට තුල ත්‍රස්තවාදය සඳහා මුදල් ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඒක කරේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. එයා තමයි මේ පසුබිම සම්පූර්ණයෙන්ම හදලා දුන්නේ. අද ඕනම ත්‍රස්තවාදී කණ්ඩායමකට ලෝක ත්‍රස්තවාදීන්ට ශ්‍රී ලංකාවට මුදල් ලැබලා ශ්‍රී ලංකාව පිළිගන්න පුළුවන් තත්ත්වයට ඒ 2017 විදේශීය මුදල් සංශෝධන පනත හැදුවා. ඉතින් ඒ නිසා අපි කියන්නේ මහජනතාව නැගිටලා රට වෙන්න යන මේ අනතුරෙන් ගලවා ගැනීම සඳහා මහා බලයක් බවට පත් වෙලා අපි එක පණිවිඩයක් රජයට දෙන්න ඕන. වහම ඉස්මුල්ලාගේ මඩකලපු ප්‍රයිවට් ලිමිටඩ් කොම්පැනිය අධ්‍යාපන කඩය සහරාන්ලා බිහි කරන මිනි මරුවන් හදන රට සෞදි අරාබියක් කරන්න හිතන ඒ විශ්වවිද්‍යාලය වහාම රජයට පවරා ගන්න හමුදාවට බාර දෙන්න හමුදාවට අවශ්‍ය බුද්ධ තොරතුරු ඒකකයක් හැටියට මේ ස්ථාපිතය කරන්න කියලා තමයි අපේ අද ඉල්ලීම. ඒ සඳහා තමයි අපි මේ ස්ථානට ආවේ. අද අපි මෙතෙන්ට පැමිණියා. මේක හිස්බුල්ලා මේක අකුල ගත්තේ නැත්තම් රජය මේ ක්‍රියාමාර්ග ගත්තේ නැත්තම් අපි හැම නගරෙකම අපි මේ ක්‍රියාමාර්ගය දියත් කරන බව රටට කියනවා. ඒ නිසා අද ජනාධිපතිවරණ තියන්න කලින් UMPM ඇතිවරණ එන්න කලින් අපේක්ෂකයා තෝරන්න කලින් වහාම මේ හිස්බුල්ලාගේ මේ සහරාන්ලා බිහි කරන මේ අධ්‍යාපන ආයතනය වහාම වසා දමන්න කියලා අපි ඉල්ලා හිටිනවා. හරි නේද?